හොඳයි පුතේ අපි බලමු කොහොමද කරන්න කියලා. එතකොට පළවෙනි එක මම ඒ විදිහටම ලියනවා. හරි? මෙන්න මේ ටික විතරක් බලන්න. 1.1.1.1.1.1. හරි. දෙවෙනි එක මම 3 ලියනවා. 1 කියන්නේ 0.01. මේ එකත් 0.01. ඊළඟට තියෙනවා 8 කියන්නේ බිංදුව කියන්නේ බිංදු 3. ඊළඟට නැවතත් 0.01. හරි ඒකත් හරි. ඊළඟට 1 කියන්නේ 16 පාදේ නම් බිංදු 3.1. ඊළඟට බිංදුව කියන්නේ බිංදු කීයද? බිංදු 4ක්. බලන්න හරිද කියලා මම 4න් 4ම ගන්න. බිංදු 4ක්. හරි. මේ දින ඊළඟ එක. හරි. දැන් මේවත් මම මේ 4 කණ්ඩායම් විදිහට ටිකක් හදා ගන්නම්. එතකොට අපිට ගණන් හදන්න ලේසියි. බිंदु 4ක් දාමු වලට මෙතනට වැඩිපුර බිंदුවක් අවශ්‍ය වෙයි. හරි දැන් අපිට තියෙන්නේ එකතු කරගන්න. මම 3ම 2 පාදයට හැරවීම තමයි කරන්නේ. මොකද ඒක අපිට ලේසි. 2 පාදෙන් එකතු කරත් ලේසියනේ. මොකද උත්තරේ එන්නේ එකිනුයි බිंदු වෙනුයි. හරි දැන් අපි එකතු කරගෙන යමු. එකතු කරගෙන ගියාම අපි අවසාන බිට් එකෙන් තමයි පටන් ගන්න ඉන්නේ. මම ඔක්කොම බිंदු දාගෙන ඉන්නම්. දැන් අපි එකතු කරන්න යන්නේ. මම මේ වර්ඩ් වලට අරගෙන එකතු කරන්න ලේසි වේ. හරි. කොහොමද එකතු කරන්නේ? 1 1 2 2 අපි ලියන්නේ 1 බිංදුව කියලා. එහෙනම් 2 බිංදුවයි 1ක් ඉතිරි. ඒ 1යි මේ 1යි. 2 බිංදුවයි 1ක් ඉතිරි. ඒ 1යි මේ 1යි. 2 බිංදුවයි 1ක් ඉතිරි. එතන 1ව 3ක් කීයද? 2න් බිඳුවයි 1ක් ඉතිරි. එතකොට 1 1 1 3න් 1යි. එහෙමනම් අපි මෙතන වෙනස් කරන්න ඕන 3න් 1යි කියලා වෙනස් කරගන්න ඕන 3න් 1යි. 3න් 1යි 1ක් ඉතිරි. ඒක මෙතනට එනවා. 3න් 1යි ඒක මෙතනට එනවා. ඊළඟට මේ 1 තනියෙන් නේද? එයා 1 මොකුත් නැහැ. එයා තනියෙන් මෙතන බිඳු 3ක් හරි. මේක හැමම මෙතන 1යි එයාත්. මෙතනත් 1යි 1ත් ලේසි. මෙතන 1යි 1යි 2න් බිඳුවයි 1ක් ඉතිරි. ඒක පල්ලහැට එනවා. මේ බිඳුව එහෙමමයි. මෙතන බිඳුව එහෙමමයි. මෙතන එක එහෙමමයි. ඔන්න අපි ගාන හදලා ඉවරයි. ඔච්චරයි අපිට ඕන. දැන් අපි ගාන හදලා ඉවරයි නම් අපිට උත්තරේ ලියන්න පුළුවන්. උත්තරේ බිඳුවයි 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 1යි. බිඳුවයි 1යි බිඳුවයි 1යි. 1යි බිඳුවයි 1යි 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 බිඳුවයි බිඳුවයි බිඳුව තමයි උත්තරේ වෙන්නේ. හරිද? අපහැදිලි දෙයක් තියෙනවා නම් අහන්න. දැන් මේක 16 පාදෙන් ලියන්න කියලායි අපිට කියන්නේ. 16 පාදෙන් මේ තියෙන 1, මේ තියෙන 5, මේ තියෙන්නේ කීයද? 1.11 කියන්නේ 1.1 10, 10 නෙමෙයි 11 11 කියන්නේ B අතුර. 1.2 අර වගුවට අනුව 1.11 කියන්නේ B අතුර. ඊළඟට 1.0.0 කියන්නේ 8 ඉලක්කම. 15යි B 8 තමයි 16 පාදෙන් උත්තරේ වෙන්නේ. ඉතින් ලියලා තියෙන්නේ පුතේ ඔයා 15යි B 8 එහෙමනම් උත්තරේ හරි නේද? කවුද වැරදි දාලා තියෙන්නේ? හොඳයි. උත්තරේ හරියට හදලා තියෙනවා. හරි. වැරදියට මාක් කළා දී. නේද? උත්තරේ හරියට හදලා දිනවා. වැරදියට මාක් අපිට ඕන නම් රීචෙක් කරලා අපි බලමු කැල්කියුලේටර් එකෙන් මොනවා හරි අපිට වැරදුනා කියලා. අපි කැල්ලකින් රීචෙක් කරාම දරුවෝ යමු view programmer mode එකට. හරි දැන් අපි එකතු කරමු binary වලින්. 8 පාදේ පෙන්නන්නේ කමන්නේ. 8 පාදේ 16 පාදෙම එකතු කරමුකො. 16 පාදෙම මේ තුනම ලියා ගන්න පුළුවන්. මේ තියෙන 2 a 2 16 පාදෙට ඔක්කොම 16 පාදෙන් ලියා ගමු. මේ තියෙන කීයද? 2 a ඊළඟට 14නේ. 14 කියන්නේ e. ඒකට එකතු කරන්න ඕන 2.9. ඒකට එකතු කරන්න ඕන 1.1.1.
පහළවයි බට උත්තරේ හරි එහෙනම් ඉතින් අපි උත්තරේ කැල් එකෙන් චෙක් කරා හරි ප්‍රශ්නයක් නේ හරි හැබැයි මම ලේසියම ක්‍රමයේ විදිහට ඔයාලට යෝජනා කරන්න පුතේ සියලුම සංඛ්‍යා බයිනරි දෙකේ පාදයට හරවන්න සියලුම සංඛ්‍යා දෙකේ පාදයට හරවන්න මේක වෙනසක් නැහැ දෙවණියට අපිට හම්බුණා 1.11 ඒකත් අපි දෙකේ පාදයට හැරෙව්වා මේක කොහොමද දෙකේ පාදයෙන් තියෙන්නේ පුතේ මේක තිබ්බා 1.11 ඒක 16 පාදයෙන් තිබ්බේ ඒකත් අපි හැරෙව්වා හැරෙව්වට පස්සේ අපිට පිළිතුර මේ විදිහට ගන්න පුළුවන් හරි මම යෝජනා කරන්නේ මේ වැඩේ කරලා ගන්න මොකද ඒක ලේසි මේ වගේ එකකදී එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් සංකීර්ණව හදන්න වෙනවා සංකීර්ණව ගන්න හදන්න වෙනවා ඉතින් ඒක දෙපාරක් පරිවර්තනය කරන එක අමාරුයිනේ එහෙනම් ද හොඳම දේ එකපාර මේක හදා ගන්න එක හරි ගැටලු තියෙනවා නම් අහන්න තේරුනේ නැති මොනා හරි ගැටලු සහගත දේවල් තියෙනවද කාට හරි තියෙනවා නම් අහන්න කොහොමද උත්තරේ ආවේ කියලා මොනා හරි ගැටලුවක් තියෙනවා නම් ලියාගමු දෙන අටක් ගාලා මේක හදපු විදිය හරි ඉක්මනින් ලියා ගන්නකෝ 0.1 b කියන්නේ 1.11 අට කියන්නේ 1.2 දෙකේ පාදයක හරවන්න දෙයක් නැහැ අටේ පාදයක බයිනරි කරා 10 පාදයක බයිනරි කරා තුනම බයිනරි විදිහට එකතු කරා අවසානයේ 10 පාදයට හැරෙව්වා ඒක ලියා ගන්න හරි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ පරිගණකයේ දියුණු වීමේදී ප්‍රමාණ පිරිවැය විදුලි පරිභෝජනය සහ වේගය වෙනස් වූ අයුරු උදාහරණ සහිතව පැහැදිලි කරන්න පරිගණකයේ දියුණු වීමේදී මට කියන්නේ වේගය මේ මොකද ඒ ප්‍රමාණයට මොකද උනේ දියුණු වෙද්දී අඩු වුණා කුඩා වුණා ප්‍රමාණය කුඩා වුණා විශාලත්වය අඩු වුණා ඉතින් ඉස්සර පරිගණකයක් ගත්තම ඒ පරිගණකයක් අපි කියන පරිගණකයේ කන්ට්‍රෝල් රූම් එක. හරි පරිගණකයක කන්ට්‍රෝල් රූම් එක ගරාජ් එකක ප්‍රමාණය කියලා කියනවා. පරිගණකයේ කන්ට්‍රෝල් රූම් එක ගරාජ් එකක ප්‍රමාණය කියලා කියනවා. හරි ඉතින් එතකොට හිතලා බලන්න කන්ට්‍රෝල් රූම් එක කියන්නේ අදනා කීබෝඩ් එක. ඉස්සර කන්ට්‍රෝල් රූම් එක කියන්නේ අදනා කීබෝඩ් එක. ඉතින් එතකොට විශාලත්වය එන්න එන්න අඩු වෙලා දැන් අද වෙනකොට අත්ල පරිගණක අතේ තියාගන්න පුළුවන් පරිගණක උගලෝ විශ්වාස කරයි දන්නේ මේ වෙද්දී මයික්‍රොස්කෝප් කම්පියුටර්ස් තියෙනවා මයික්‍රොස්කෝප් කියන්නේ අපි කම්පියුටර් එක බලන්න ඕන කොයි විදිහටද කම්පියුටර් එක බලන්න ඕන අපි මේ අන්වීක්ෂයක් අරගෙන එතකොට හිතලා බලන්නකෝ කම්පියුටර් එකට මොකද වෙලා කියන්නේ මයික්‍රොස්කෝප් කම්පියුටර්ස්